ඇත්තම අයකෝ දැන් ලිපා උලන්ට කොච්චර වෙලා යනවද? එපා වෙලා තියෙන්නේ. හරියන්නේ නැහැ. ගෑස් එකක්වත් ගන්න ඕනි. ලොකු ලොකු පොඩ්ඩක් මෙහෙන්නකෝ. අම්මේ මං වැඩ. ඔව් ඔව් මං දන්නවනේ උඹට තියෙන වැඩ. කාමරේට ගිහිල්ලා අර වයර් දෙක කණේ ගහන් ඇතිමලාට. ලොකු එනකෝ. හා අනේ එන්නම්. දැන් දෙපාරක්ම මං කිව්වනේ. තුන්වෙනි සැරේ කියන්න තියාගන්න එපා. දැන්ම එන්න. ඇයි ඇයි මොකද? ලොකු මේ ලිපා උලන්න පැය දෙක තුනක් යනවා. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. ඔය ෆෝන් එකෙන් පොඩ්ඩක් බලන්නකෝ මේ ගෑස් ලිපා ඕඩර් කරන්න. ෆෝන් එකෙන් පුළුවන් ලොකු ඕඩර් කරන්න. ඔයා පොඩ්ඩක් හොයලා බලන්නකෝ ඈ. මොකක් ඕඩර්? ඔව් ඔව් ලොකු. ඔයා දැන් නැත්තම් මට ෆෝන් එක දෙන්නකෝ. මං කරගන්නම්. අර සඳමාලි නංගිලා අලුතෙන්ම ගෙනැල්ලා ගෑස් ලිපා. මට WhatsApp එකේ දාලා තිබ්බා. අඩේ අම්මා දන්න දේවල්. හා හා මං බලන්නම්කෝ. ඕඩරේ දාන්න කලින් මට කියලා ඉන්න ඈ. මේ ගානේම බලාගන්න එපා. හා හා අර අපේ වට්ටියක් දන්න ඔය ගැන. මං පොඩ්ඩක් උගෙනුත් අහලා ඉන්න. වට්ටිය කියන්නේ අර අර මල්ලිකාගේ කොල්ලනේ. ඔව් ඔව් තමා. අයි මොකද? බුදු අම්බෝ ලොකු. ඌව නම් ගාව ගන්න එපා ඈ. ඔයා තනියෙන් ඕඩරේ දාන්න. ඒක ගිය සතියේ මේසරෙද්දක් ඕඩර් කරලා. ගෙදරට ඇවිල්ලා තියෙන්නේ තුවායා. හරි හරි අනේ. ඔයා මට තව දවස් හතක් දෙන්න. ගෑස් කුකර් එක මෙතනම තියෙයි ඈ. ඕම් බලන් ඉන්නකෝ. මේ මං ඉන්නකම් බය වෙන්න එපා. අනේ ලොකු. හරි හරි ඔයා එක බලන්නකෝ ඈ. මං දවට කී එකක් හදලා දෙන්නා. හා හා අනේ කොච්චර දැනුමක් ඇද්ද ඕඩරයක් දාන්න තරම්. අනේ ඇස් වහක් කට වහක් නම් වදින්න එපා. ඈ සඳ බාලි දුවේ මොකද කාලෙකින් කඩේ පැත්තේ ආවේ නැත්තේ? එන්න සල්ලි තියෙන්න එපා. සඳ බාලි දුවේ මේ මොනවද ඕනේ? මේ දාලා දෙන්න ඉක්මනට. මොනවද තියෙන්නේ? වඩේ තියෙනවා, කොත්තු, පරාටා, පැටිස්, දෝසේ, රොටි. ඔය ටික තමයි තියෙන්නේ. ටිකක් කොහෙද? ඔය ගොඩක් තියෙන්නේ. මට රොටි පහක් දාන්නකො. හරි දුවේ. හා හා අජන්ත කොළුවෝ මේ රොටි හයක් දාන්නකො ඈ. මොකක් රොටි හයක්? කවුද යකෝ හයක් කිල්ලුවේ? මේ මේ පහක් දාන්න. මේකනේ තඳ මාලි දුවේ, දැන් ඉතින් අපි වයසයිනේ, කන් ඇහෙනවත් අඩුයි, පහ හය වගේ. ඔය දැක්කනේ ඉතින්. ඔව් ඔව් දැක්කා දැක්කා. මාමේ මේ ඕක ඉක්මන් කරලා දාන්න. මං රැට කන්න ඉල්ලුවේ. හෙට උදේට නෙමෙයි ඒකයි. අම්මේ සඳමාලි අක්ක වැඩ දන්නේ. අක්කා? නැන්දා. බලමු සුද්ද රින්ස් යනවද. හෙලෝ අක්කා. කියන්න සඳමාලි නංගි මේ වැඩකද ඉන්නේ? නැත්තම් කමක් නෑ. මම මේ ගත්තේ පොඩි දෙයක් ගැන අහන්න. අක්කා පොඩි දෙයක් නෙමේ ඕන එකක් අහන්න. මට කියන්න පුළුවා. නංගි ඔයාලා මේ ළඟදී ඕඩරයක් දැම්ම නේද අර ඔන්ලයින් එකේ? මේ අර අර ගෑස් කුකර් එකක් ගෙනාවේ මතකද? ඔව් අක්කා. සඳමාලි නංගි අපිටත් ඔය ගෑස් කුකර් එකක් ගෙන්න ගන්න කියලා බැලුවේ. දරලිපේව් යන්න බෑ. ඒකයි
මේ කියන්න පුළුවන්ද ඒ ඔන්ලයින් මේ වෙබ් සයිට් එකේ නම? අයියෝ, අම්මේ බයිට් නෙමේ සයිට්. උඹ ඉඳපන්. ඕං අක්කා ලියාගන්න. වෙබ් සයිට් එකේ නම තමා dakabaras.com. ඒකෙත් හොඳයි, තව එකක් තියෙනවා මේ බරාස් කියලා. ආ, ඒකෙත් සුපිරි. ඕං කොල්ලෝ, මතකද මතකද? එකක් මේ dakabaras, අනික බරාස්. කැමති එකක් පුළුවන්ද නංගි? ඔව් අක්කා, දෙකම හොඳයි. බලන්නකො පොඩ්ඩක්. හරි සඳ මාලි නංගි, මං එහෙනම් පොඩ්ඩක් බලන්නම්කො. නංගිට වැඩක් පාඩු නාද මන්දා? එහෙනම් නංගි බොහොම තැන්කියු ඈ. හරි හරි කියන්න. ඒ චුට්ට පොඩ්ඩක් ඉඳපන්. උඹ ඔබාගෙන ඔබාගෙන යනවා. ඕවා කියවල ඇක්සෙප්ට් කරපන්. හහා, මේ මං පළවෙනි පාරනේ බං ඕඩරයක් දාන්නේ. හරිනේ, උඹලා කොහමද බං ඕවා කියවන්නේ? උඹලට ඉංග්‍රීසි තේරෙන එකක්ද? ඔව් බං, ඉතින් උඹලට වගේ නම් බෑ. ඔය පොඩ්ඩක් පොඩ්ඩක් පුළුවා. ගෑස් කුකර එකක් කිව්වනේ. ඔව් බං, මේ තියෙන්නේ ලොකුවට ෆොටෝ එක. ඕක තමයි එන්නේ. හරි හරි, මම දන්නවා. මං ආවේ උඹට කියලා දෙන්න. මේ උඹ මට උගන්වන්න ඕනේ නෑනේ. ඔයදී කියවද? හරි හරි, දැන් නැස්කව බංකො. ඊට පස්සේ ෆෝන් නම්බරයක් දියන්, ඊට පස්සේ ඇඩ්‍රස් එක දියන්, ඊට පස්සේ ඕකේ. ඒ ටික කරපංකො. ෆෝන් නම්බරේට උඹගේ එකක් දාන්න ඕනේ. මොඩියෝ, දැන් මෙහෙට නේ ඕනේ ගෑස් කුකර එක. අපේ ගෙදර තියෙනවා බං. උඹේ නම්බරේ දාපන්. හා හා, හරි හරි හරි, දැන් දන්නවා බං, ඔක්කොම කරගෙන යන්න. හරි, එහෙනම් ඔය විදියට කරන් පලයන්කො. මට අම්ම කතා කරා බං. මං එහෙනම් ගිහින් එන්න. උඹ මොකක් හරි දන්නත් දෙයක් තිබ්බ කෝල් එකක් ගනින් ඈ. හරි හරි, උඹ පලයන්. අද නේද සුද්ද මේකේ අවසාන කොටස යන්නේ? අයියෝ, අරු මරයි දන්නේ. ඌ කිව්වේ අරුද? ඌ මරලා ගොඩක් කල්. ඔයා මේ අදනේ මේක බලන්න ගත්තේ. අම්මේ, බයි කරන්නද? අම්මේ, ලොකු නේද කතා කරන්නේ? ඇයි ඇයි? හම්බෝ ඇති ආන්තං. ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ බයි කරන්න විතරයි. ලොකු, ඇයි කතා කරේ? මේක බයි කරන්නද? මොකක් මේ ලොකු, ඕක හරියට ඕඩර් කරනවාකෝ. මේ බයි කරන්නයි, ඕක මට ගෙන්න ගන්න ඕනේ. මොකටද බයි කරන්නේ? බයි කරනවා කිව්වේ මේ මිලදී ගන්නවා කියන එක. ඔව් ඔව්, ඒක ඔබන්ට කොහෙනම්? මොන වෙබ්සයිට් එකෙන්ද දැන් ගියේ? අනේ, මේ dakabaras කියන එක පොඩ්ඩක් අවුල් වගේ. ඒ හින්දා මේ බරාස් එකෙන් යන්නේ. හරි හරි, දැන් මොකෙන් හරි ඕක ගෙදරට එනවනේ. ඒ ඇති. හරි අම්මේ, ඔක්කොම ඉවරයි ඈ. දැන් ගානට තව දවස් දෙක තුනකින් ගෙදරටම එනවා. බය වෙන්න එපා. අනේ ඇත්තට ගෙදරටම? ගෙදරටම නෙමෙයි, කකුල් දෙක ගාවටම එනවා ඈ. ඕම් බලන් ඉන්නකො. අනේ, ඔච්චර දෙයක්ද ලොකු? ගොඩාක් තැන්කියු ඈ. එන්න මං කී එක කඩලා දෙන්න යන්කො. ගෙදර කවුද? අම්මේ අම්මේ, බේන් ඕඩර් ඇවිල්ලාද කොහෙද? ලොකු දොර අරින්ද ගිහින්. යකෝ, දැන් කීපාර බෙල්ලෙක් ගැහුවද? දැන් ඕක කැල්ල ගියාම තව එකක් ඕඩර් කරන්න වෙයි. කො ලොකු, ආවද ආවද? අම්මේ, බඩු ගෙනල්ලා තියෙන්නේ. ඔයාම බලන්නකො. දොර අරලා තියෙන්නේ එන්න. හරි මිස්. ඔයාලා නේද අර ඕඩර් එකක් දාලා තිබ්බේ? ඔව් ඔව්, අපි තමා. මේ කුකර් එක ලොරියද නැත්තම්? කුකර් එකක් කිව්වේ කුකර් නෑ, මේ කොස්සක් තමා ඕඩර් කරලා තිබ්බේ. ගාන රුපියල් 2000ක් වෙනවා.
දැන් ගෙවනවද? එතකොට කුකර් එක ලොකු? අම්මේ පොඩ්ඩක් යන්න අහන්නකෝ, මං හරියට කරා ඒක. නෑ නෑ, මෙහෙන් කොස්සක් තමයි ඕඩර් කරලා තිබ්බේ. අපි බරාස් එකේ. ආ මේක අරන් මේ සල්ලි දෙන්න. කෝ දෙන්නකෝ. චුට්ටා, තමුසේ කොස්සන්නේ ඕඩර් කරේ. බලනවා උඹට මම කොහොම ඉන්නවා. අම්මේ